नवंबर मासे पालसुनिदा अनबन लक्खंड अत्रम अपेक्षावे यथार्थयक् स्वागिनी गी ए अपेक्षावे लंकावे संगीत क्षेत्रयट तिबुणा अदापि अवुरुदु 25कट पस्से आपसु हरी बलन वर्णित आदरे अतुले ए हितादर सौहृदयट अप समग एकतु वेन्न आराधना कला मे तमयि लक्खंड पटन गत्त वेनस संगीत रिद्मय ए आदरणीय श्रावकीन बहुम आदरेन वेलदगत्ता अम आदरेट गयान्ने सुरे केला एंथनी सुरेंद्र एंथनी अय्या अनुहय हदनो हरि लस्सन गीतया मे गीत आचार्य अजंता रणसिंहन पद रचना करन्ने हबै ओबै लियागने एन वचन वलट एसे मेसे तनुवक नन नेमे निर्माणय करन्ने ඒ ගැන කතා කරන්න ඒ වාගෙන් නිකේ. එහෙම හිතලා තනුවක් නිර්මාණ කෙරුවේ නෑ. අහහ. දැන් ඉස්සර මම ගොඩක් මම වැඩි තන නිර්මාණ කරලා නැහැ. නමුත් ටිකයි. හැබැයි මම ගොඩක් අපේ ශක්ති කණ්ඩායමට තමයි නිර්මාණ කෙරුවේ. ඉතින් නිරෝෂා හැම වෙලාවෙම ඇවිල්ලා අහනවා "ඊයේ සින්දුවක් හදලා දෙන්න වැඩද මට කියලා." ඉතින් මම කියන නෑ මං ශක්ති කණ්ඩායමට විතරයි දැන්ට හදන්න. මට බෑන්ඩ් එකට විතරයි මගේ. පස්සේ බෑන්ඩ් එක කාලයක් නතර වුණා. වෙනස් වුණා. එතකොට මේ ඒතකොට නිරෝෂා ඇවිල්ලා කිව්වා "දැන් ඔයාට බෑන්ඩ් එක නෑනේ." දැන් සින්දු හදලා දෙන්න කියලා මම කියව නැන් ගේන්න කියලා ඉතින් වචන ටික ගෙනත් දුන්නා බෑ මං කියව නිරෝෂට මම මේ ඔයා ඉස්සන විදිහ දවසෙන් ඕ දෙකෙන් හදලා දෙන්නේ නැහැ කවදා හදයිද දන්නේ නැහැ එතකන් ඉන්න පුළුවන් නම් ඉන්න කියලා හා කියලා ගියා පස්සේ මං එවෙලෙම විදවල් මම හිතන්නේ ඔය දෙකමාර තුනට බගේ මගේ වචන ටික අරගෙන මං හිතුවා බලමු කියලා කොලෙත් අරගෙන গিටාර් මයි গিටාර් එක අරගෙන බැලුවා මම තනුවක් ආවා ඒක දවල්ේ ඉවර වෙලා කෝල් එකක් ගත්ත නිරෝෂලා ගෙදරට මෙයා ගියා නිරෝෂත් බොයිස් කරලා තිවර වෙලා අපේ ආලෝක කෝසල මකුල්ලෝ ඔය රවීන්ද්‍ර සිංහ ඔය කට්ටේ එනවා නිතරම පොඩ්ඩ බලන්න කෝසල හැම වෙලම බලන මම මොකක් නිර්මාණයක් කරුවම් කෝසල දෙනවා කෝසල පොඩ්ඩක් අහලා කියන අඩුපාඩු එමු කෝසල ගා මේ වචන පොඩ්ඩක් හරි මදි වගේ දැනෙනවා මේ තනුවට කියලා මං කව මට මේ පිළිබඳව එච්චර ලොකු අවබෝධයක් නැහැ වචන ඉතින් ඕගොල්ලන් හදා ගන්න කියලා එතකොට මේ නිරෝෂලා කිව්වා අනේ මේ ආචාර්ය රජන්ත රන්සිංහ කියන්නේ ලොකු කෙනෙක් අපිට නම් යන්න බෑ අයියලා ඉතින් යාළුවෝනේ දන්නවා ඇතිනේ යන් කියලා. ඉතින් මගේ තාත්තගේ යාළුවා. ඉතින් මං කොහේ නෑ යන් කියලා ගියා. ගියාම අජන්තා හිටියා. අපරේ වරේ මොකද්ද වෙන්න ඕනේ කියලා. මොකුනේ මේ. අජන්තාගේ සින්දුවකට මං තනුවක් දැම්මා. ඉතින් මේ ඉතින් මොකද්ද ප්‍රශ්නේ? මං කොහේ නෑ ඉතින් වචන පොඩ්ඩක් වෙනස් කරන්න කියලා කියනවා කියලා. දැන් බයෙන් තමයි මමත් කිව්වේ. අඳුර. ආ දීපම් බලන්න කිව්වා. මොකද්ද වෙන්න ඕනේ? මං කිව්වා වචන ටික ගත්තා මම කිව්වා මේ අබැයි හජන්තා එක මේ ප්‍රශ්නයක් තියෙනවා මම තනුව වෙනස් කරන්න කැමති නෑ කිව්වා එතකොට කිව්වා හරි බලමු කියලා ඒ සින්දුව ලියලා තිබුණේ මුලම වී වනක් කොට මම දෙවට දිහා කියලා ඒකට තමයි මම තනුව දැම්මේ වී වනක් කොට මම දෙවට දිහා පස්සේ තමයි හජන්තා යෝක අරගෙන මෙම් මෙන් එයින් කෙටුවා මෙන් කපලා කොටලා බලපන් හරිද කියලා මට දැන් කියලා කිව්වා රෑ 12:00 ඉඳි කඩුළු ආරං කියලා ලිව්වා ඒ විලාවෙම අදපු ගීත විනාඩි 10ක් වලක් ගියේ නෑ ඒ විශිෂ්ටයින් ලක්කන්ද සමග එදත් ඉන්නවා අදත් ඉන්නවා එය මතුවටත් එලෙසමයි එනිසා සුරේ තවත් චූටි දෙයක් කියන්න ඕනේ මේ සින්දුවේ ඇතුලේ අපි ඇහුවොත් මතක් එක තැනක් ඇහෙනවා අමුතු සංගීත භාණ්ඩ එතන දැන් මට උඩ වෙනවා තිබුණා ඩක්කේ කියලා කියන අපි දැන් උඩක්කේ ලොකු එක ඔව් ඒක වාදනය කරන්න දුම් 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 අපේ රංගන් එතන රංගන් කිව්ව රංගන් මේ මට එයා තමයි පර්ෆෙක්ෂන් ඔක්කොම ගෑවි ඔසින් මට මේ ඩක්කේ ගේන් ආරේටඩ් ගේන් අන්ති රෙකෝඩින් එකට අනිත් ඉන්ස්ට්‍රුමන්ට්ස් එම් ප්ලේ කරුවා පර්ෆෙක්ෂන් මං කෝ ආරක අයියෝ සුරේ ගෙනාවේ නෑ අපිට මං කෝ එන අපේ ලන්ච් දැන් කෑම කන වෙලාවට ගිහලා අරන් එන්න කියලා හා කියලා කිව්වා ඉතින් මම ඊට කිව්වා එනම් මේ වාහනේ දෙන්න මේ අරන් එයි කියලා මම අනිත් වැඩ කර කර ඉඳලා මෙයා ආවා ඊට පස්සේ ගොඩක් වෙලා ගිහලා රංගන් මගේ ළඟට ආවිල්ලා නියපොතු කක්කම මේ ඉන්නවා මම වෛරංග ගෙනවද හරි අපි ඔයාට ඒක ඕනේමද කියලා මං කිය ඌ මට ඕනේ මේම අර එහෙම එකක් යන්න ඕනේ කියලා කොහොම කියන්න බලමු කිව්වා මං ඉතින් කටෙන් කියලා පෙන්නනවා මං කිව්වා ඉතින් ඔය වගේ දෝනේ මං කිය ඔව් කොමාවත් මං කිය කොමාරි කමන්නේ කටෙන් ඔව් කටෙන් කරන්නද කියලා ඇහුවා
මම කටින් කරන්න කියලා. ඒ කටින් එයා ඒ කීප එක තමයි මුල් පටිගත කිරීමේ තාම තියෙන්නේ. ලස්සන තැනක්. අද මේ ගීතය මුල් නාද සිත්ත මහා සමරූපීව වෙනසක් නොකර තවත් අලුත් දේවල් ඒට ආදේශ කරගනිමින් නායන ප්‍රමුඛ නාද අලුත් දෙයක් කරන්න සූදානම් වෙන වෙලාව. හිරෝෂා අපඩක් ගන්න. Thank you.